වැඩ. බන්දුර ජයසේකර සමග සුබ දෑසනක්. අද අපි වැඩට එනකොට අපිට ඉතාම දුක හිතුණා. මොකද කම්කරු ජනතාවට මොකද වෙන්නේ කියලා. මුළු කොළඹම අපිරිසුදු කරලා. ඔය කොළ දහජරාව කවුද ඔවා සුද්ධ කරන්නේ? අපේ කම්කරු ජනතාවනේ. අර බඩ මහත ලොකු වාහනවල යන දේශපාලඥයෝ ඔවා සුද්ධ කරන්නේ නැහැ. ඒ වගේම දැන් ඊයේ අපි කම්කරු දිනේ. කම්කරු සමාවෙන්නේ කම්කරු දිනේ කියලා කියන්න බෑ. පක්ෂ දිනේ. පක්ෂ දිනේ වැඩ කරන ජනතාව අස්වන තත්ත්වයට පත් කරලා. අද පුවත්පතක තියෙනවා මේ දිනේ කම්කරු කියන කතා අපි අපේ ප්‍රවෘත්ති විකාශයෙන් මේ සුමානෙම මේ කම්කරුවන්ගේ තියෙන තත්ත්වය අපි පැවසුවා. කම්කරු අහන මොන වේදිකාවේද කම්කරු ඉන්නේ? කිසි කෙනෙක් අපි ගැන බැලුවේ නැහැ. මේ රැලි වලට ගියා කියලා අපිට වැඩක් නැහැ. කම්කරු දිනේට යන්නේ දේශපාලන හෙංචයියලා. මේ දිනේටත් අපි රස්සාව කරනවා. කම්කරුවන්ට වෙච්ච සතක් නැහැ කියලා. ඒක තමයි අද අපේ වැඩ කරන ජනතාවගේ තත්ත්වය. අසරණ බවට පත් කරලා. ඒ වගේම අපි ඊයේ අපේ ප්‍රවෘත්ති විකාශය සහ අපි දවස ඇතුළත මම නිදර්ශන දෙකක් දෙන්න. දෙමට කොට සහ මරදානේ. මේ ඇම්බියුලන්ස් දෙකකට යන්න ඉතාම අපහසුතාවයකට පත් වුණා. මේ ලෙඩ්ඩු සමහරට මරණාසන්න ලෙඩ්ඩු. උන්ට යන්න අපහසුතාවයකට පත් වුණා. එතනින් මුත් වෙන්නේ ජනතාව අසරණ කිරීම. සාමාන්‍ය කියන්නේ අර මම ගොයි ප්‍රභු කියන වචනේ පාවිච්චි කරන්න කැමති දේශපාලඥෙක් නැති හෙලිකොප්ටරකින් හරි ගෙනියයි. ඉතින් අපිව අසරණ කරලා අපේ ජනතාව. ඒක ගැන අපි මේ මම හිතන්නේ අපේ මොලේ පාවිච්චි කරලා වැඩ කටයුතු කරන්න ඕන. අපි නිතරම කියන අපේ වැඩසටහනේ මෙතන දේශපාලනේ අපිට අවශ්‍ය නැහැ. කියන්නේ අපිට අවශ්‍ය දේවල් ජනතාවගේ පහසුකම් තමයි අපි බලාගෙන ඉන්න ඕන. ඒක හින්දා ඒක ගැන නමුත් හොඳ දෙයක් වුණා. නමුත් ප්‍රමාද වෙලා හරි හොඳ දෙයක් වුණේ ඊයේ මේ අපේ හිටපු කම්කරු නායකයෝ බාලතම්පෝගේ නමින් ඔහු හිටපු මේ 22 වෙනි පටුමග කොල්ලුපිටිය බාලතම්පෝ මාවත කියලා නම් කෙරුවා. ඒක හොඳ දෙයක්. අවුරුදු ගාණක් ප්‍රමාද වෙලා හරි මේක කිරීම ගැන. නමුත් අපි හිතනවා ඊට වැඩිය මේ ලොකු වීදියක් මාවතක් කුත් බාලතම්පෝ නමින් නම් කෙරුවා නම් හොඳයි කියලා. අද අපි සමග සම්බන්ධ වෙලා ඉන්න ආචාර්ය දසරත් ජයසූරිය. ආචාර්ය දසරත් ජයසූරිය ඔස්ට්‍රේලියාවේ අවුරුදු 34ක් තිස්සේ වාසය කරනවා. ඔහුගේ ආචාර්ය උපාධිය තියෙන්නේ ජල කළමනාකරණය පිළිබඳවයි. ඔහු වැඩ කරන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් හැටියට මේ ඔස්ට්‍රේලියානු කාලගුණ දෙපාර්තමේන්තුවේ. දැන් මම මේකත් කියන්න ඕන අපේ ජනතාව දැනගන්න. දැන් අපේ නම් හරියට ලොකු තනතුරු තියෙනවනේ. ඩිරෙක්ටර් ජෙනරල් බුරුබුරු තනතුරු අපි ඇති කරගන්නවා. එහෙ එහෙම නෙවෙයි. එහි ප්‍රධානියා තමයි අධ්‍යක්ෂක. ඊට පස්සේ ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂක වැඩේට වැඩ කරන්නේ. මේ බුරු මේ තානාන්තර තනතුරු දෙන්නේ නැහැ ඔස්ට්‍රේලියාවේ. ඒ වගේම මේ ඔහු බාරව ඉන්නේ ඔස්ට්‍රේලියානු කණු කාලගුණ දෙපාර්තමේන්තුවේ මේ ජල ගැල්ම සම්බන්ධව තමයි ඔහු ආචාර්ය දස්රජ ජයසූරිය මේ ඔස්ට්‍රේලියානු කාලගුණ දෙපාර්තමේන්තුවේ බාර ඉන්නේ. මට ඔහු ගිය සුමානේ හම්බුණා. අපි ඊට ඉස්සෙල්ලා මේ රට වෙනුවෙන් අපි යම්කිසි වැඩ කටයුතු කරනකොට තානාපති සේවෙනකොට මට ඔහු සමග අපි ලිපි ගන්න දෙන්නු කරලා තියෙනවා. සුබ දෑසනක් දසරත්. සුබ දෑසනක් වා බන්දුල. මම පළමුවෙන් අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අහන්න එක මේ මේ දවස්වල තියෙන තද උෂ්ණයක්. ඔව්. ඉතාම අපහසුතාවයකට පත් වෙලා ඉන්න අපේ ලංකාවේ අපේ පුරවැසියෝ. මොකද්ද ඔබ කාලගුණ විශේෂඥෙක් හැටියට මොකද්ද අපේ ජනතාවට කියන්නේ? මම පළවෙනි කියන්නේ මම ඇත්තටම කාලගුණ විශේෂඥෙක් නෙවෙයි. මම මේ ජල නමුත් ඔබ කාලගුණ දෙපාර්තමේන්තුවට අපේ බලාපොරොත්තු වෙනවා. ඇත්ත කාලගුණ දෙපාර්තමේන්තුවට ඇත්ත වශයෙන්ම මේ මේ කාලයේ අධික උෂ්ණත්වයක් තියෙන බිත්තියත් ඔස්ට්‍රේලියාවේ පවා මේ බොහොම අසීමිත ඒ වගේම සාමාන්‍යයෙන් සමස්තයක් හැටියට මේ කාලයේ සීතල ඇත්තට බරව යන කාලයක්. මොකද මේ දැන් ඍතුව සීත ඍතුවට ඉදිරියේදී යන නිසා නම් ඔස්ට්‍රේලියාවේ පවා මේ අවස්ථාවේදී සාමාන්‍ය උෂ්ණත්වය බැලුවාම අංශක 20ක් විතර වෙන්න තියෙන මෙල්බර්න් නගරයේ 24ක් විතර. ඒ වගේ
යම් කිසි විදියක එල් නීනෝ කියන සංකල්පය මේ දවස්වල පැවිත්‍යගෙන යනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු අවට මුහුදේ පැසිෆික් මුහුදේ තියෙන උෂ්ණත්වය ඒ වගේම ඉන්දියානු සාගරයේ උෂ්ණත්වය ඒ ඉන්දියානු සාගරයේ පැසිෆික් සාගරයේ තියෙන උෂ්ණත්වය මේ දවස්වල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩියෙන් තියෙනවා. මේ උෂ්ණත්වය වැඩි හේතුව මත දැන් කාලගුණය ගත්තාම ඒක ගෝලීය සංකල්පයක්. මේ අද ශ්‍රී ලංකාවට උඩින් තියෙන වායු ගෝලයේ තියෙන සාධකණුව ශ්‍රී ලංකාවේ මේ මේ උෂ්ණත්වය ඒතර වගේම වර්ෂාපතනය නියම වෙන්නේ නැහැ. මොකද මේ මේ ගෝලයේ වටේ දිය රැලි කැරකෙන මුහුදේ දිය රැලි යන විදියයි මේ මේ විශේෂයෙන්ම මුහුදේ තියෙන උෂ්ණත්වය මේවා අනුව ලැබෙන හුලං ප්‍රමාණය අනුව මේ දවස්වල සාපේක්ෂ ආර්ද්‍රතාවය හුඟක් අඩු නිසා මේව කවදාවත් මේ පැති එන පැති වල මුහුද හුඟක් රත් වෙලා තියෙන නිසා තමයි මේ මේ තත්ත්වය කොපමණ කල්යයිද දසරත් ඔබේ අදහස. අපි තන්නේ දැන් සාමාන්‍ය මෝසම් සුළං ගත්තොත් එහෙම නිරතුරුව මෝසම් සුළං මෝසම් සුළඟත් සමගම වර්ෂාපතනය ගිය සතියේ කාලුද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහත්මයා කිව්වා වගේ දැන් සාමාන්‍ය මාර්තු මාසයේ මැයි මාසයේ කෙළවර විතර වෙනකොට මෝසම් මෝසම් වැසි වැටෙන පටන් ගන්නවා. ඉතින් මං හිතන්නේ දැන් ඒ දැන් අපිට අන්තර් මෝසම් වැසි මේ ඊයේ තිබ්බ පෙරේදා තිබ්බ ඒ වගේ මං හිතන්නේ සාමාන්‍ය උෂ්ණත්වය අඩු වෙන ප්‍රමාණයකට අඩු වෙන කියලා බලපොත් මේ වගේ තත්ක අපිට මේ මෑත කාලේ මේ අවුරුද්දේ තමයි මේ වගේ තත්ත්වයක් අපි අත්දැක්කේ. ඔව් ඇත්තෙන්ම කියනවා නම් බන්දුල දැන් පහුගිය දශකයේ ගත්තොත් එහෙම ආසියානු කලාපයේ ඒ දශකයේ තුල සාමාන්‍යයෙන් සාමාන්‍ය උෂ්ණත්වය අංශක භාගයකින් සෙන්ටිග්‍රේඩ් අංශක භාගයකින් වැඩි වෙලා තියෙනවා. දැන් ඉන්දියාව ලංකාවගේ රටවල් ගත්තොත් ඉන්දියාව මම හොඳටම අධ්‍යයනය කළ තියෙන රටක්. ඉන්දියාවේ පහුගිය අවුරුදු 15 ඇතුළත ගත්තොත් එහෙම ඒ කියන්නේ 2000 ඉඳන් ගන්නකොට 2000 ඉඳන් 2015 දක්වා උෂ්ණත්වය වැඩිම අවුරුදු 12 තිබිලා තියෙන මේ අවුරුදු 15 කාලේ. ඉතින් ඒක නිසා ගෝලයක් ගෝලීය වශයෙන් මේ අපේ ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙගෙන යනවා. ඒක තමයි අපි ක්ලයිමට් චේන්ජ් ඒ වගේම කියලා අපි කියන්නේ කාලගුණ වගේම විපර්යාසයක් ඇති වෙගෙන යනවා කියන එක අනුව තමයි මේ අපිට පේනියන්නේ මේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේක දැන් අපේ ජනතාවට මොකක්ද කරන්න පුළුවන් මේ වගේ දේවල් වළක්වන්න ඔබේ දැනීම අනුව අපේ සාමාන්‍ය ජනතාවට කියන්න අපි ඒක ඒක සාමාන්‍යයෙන් හොඳ ප්‍රශ්නයක්. නමුත් ඒ වගේම ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. අර අපි කිව්වා වගේම ගෝලයේ සිටින අපි මේ මේ පෘථිවිය තුල සිට අපිට තියෙන එක පෘථිවියයිනේ. මේ පෘථිවිය තුල සමස්තයක් හැටියට ගත්තාම හැම රටකම එක වගේ සංවර්ධනයක් නැහැනේ. ඉතින් ඒක නිසා දැන් අපේ ශ්‍රී ලංකාව වගේ රටවල පුද්ගලයෙකු පාවිච්චි කරන ඉන්ධන ප්‍රමාණය ගත්තොත් ශක්තිය මේ විදුලි බල ශක්තිය ගත්තොත් ඉතාම සුළු ප්‍රමාණයක් බෙදලා ගත්තාම මිලියන 22ක් විතර ඉන්න ලංකාවේ ගත්තාම ඉතාම සුළු ප්‍රමාණයක්. ඔස්ට්‍රේලියාව වගේ සහ මහා බ්‍රිතාන්‍ය වගේ රටවල ගත්තාම විශාල පරිමාණයක් කරනවා. ඉතින් ඒ රටවල් වල දැන් දියුණු වෙලා ඉවරයිනේ. ඉතින් මේ ඔය මේ ගල්ලංගුරු වලින් විදුලිය නිපදවන රටවල් වලින් වායු ගෝලයට යන ඒ වගේම ඔය මේ මේ ෆ්‍රිජ් වල තියෙන CFC වගේ ඒ ගෝලිය රත් වෙලා තියෙන ඉතින් අපිට ලාංකිකයෙක් හැටියට කර යුතු ප්‍රමාණය ඉතාමත්ම අවම ප්‍රමාණයක් අපිට කරන්න පුළුවන්. මොකද අපි මේ සම්පූර්ණ දියුණු රටක් වෙන්නේ අපි ගෝලිය වශයෙන් අපිට හැම රටකටම අත්වල බඳගෙන දැන් ඔය කොයෝටෝ ටෝකියෝ ප්‍රෝටෝකෝල් කියලා තියෙන්නේ ඒ ප්‍රෝටෝකෝල් එක වගේ එකක් අස්තම් කරලා අපිට එක අත්කට බැඳගෙන වැඩ කිරීතු. දැන් දැසට ඔබ දැන් කියෝ මේ ගල් අඟුරු ගන්න. මේ දවස්වල ඉතාලම මේ ආందోලනාත්මක තත්ත්වයක් තියෙන සාම්පූර් ඔබගෙන මේ ගල් අඟුරු හොඳ නැහැ. අපි විවෘතව කතා කරමු. මොකද ඔබ දැන් කියපු හින්දා මම මේ ප්‍රශ්න අහන්නේ. දැන් අපේ නොරොච්චොල තියෙනවා. දැන් සාම්පූර් වල ජනය උද්ඝෝෂණය කරන. නමුත් මේක බලෙන් අපිට ගල් අඟුරු නිෂ්පාදනකාර ඇති කරන්න හදන. ඔබ කියන මේක හොඳ නැහැ කියලා. මම කියන්නේ ගල් අඟුරු මෙහෙමයි. දැන් ගල් අඟුරු වලින් තමයි තාප මේ මේ විදුලිය ලබා ගැනීමට ඉතාමත්ම මිල අඩුම ක්‍රමය. මීට වඩා අපි තුමු සුළඟ පාවිච්චි කරලා හරි නැත්නම් ශූර තාපය පාවිච්චි කරලා හරි සෝලා එනර්ජි පාවිච්චි කරලා හරි අපිට බලන්න පුළුවන් කොහොමද නිපදවන්න පුළුවන් කියලා. නමුත් ඒ නපන විදුලිය ඇත්ත වශයෙන්ම මිල අධිකයි. ඉතින් ශ්‍රී ලංකාවගේ රටක ගල්ලංගුරු භාවිතයෙන් නිෂ්පාදනය කරන එක විදුලිය මං හිතන්නේ ඒක අපේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක බැලුවොත් ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් දැන් අනිත් රටවල් මේක දැන් ප්‍රතික්ෂේප කරන ගල් අඟුරු දැන් චීනය ඉන්දියාව අපිට බල කරන අපි මේ දුප්පත් රටක් මොකද දැන් අපි
wahanuna tapi kabal wahan sera meka api nikang me ara me kunu godak bawata patthula thiyenawane idi eke hinda ai apita bala karano idi meken parisarata hanayak wenawa janatawata hanayak wenawa ඒුණත් මම මට පොඩි ප්‍රශ්නයක් ඔබ උදව් කියපගෙන පොඩ්ඩක් සකස් කරන්න ඕනේ ඒක හරියට මොකද චීනය වගේ රටවල් වලත් ඉන්දියාව වගේ රටවල් වලත් තාමත් ගල්ලඟුරු භාවිතයෙන් නිෂ්පාදනය කරන ගල්ලඟුරු බලාගාර ඉදිවිපින් පවතිනවා දැන් ඕස්ට්‍රේලියාව මම දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඕස්ට්‍රේලියාව තියෙන ප්‍රධානම ඉල්ලීමක් තියෙන දෙයක් තමයි ගල්ලඟුරු පොළවෙන් හරලා චීනටයි ඉන්දියාව වගේ රටවල් වලට යනවා දැන් අඩානි කියන ඉන්දියාවේ තියෙන විශාලම පරිමාණයේ මේ මේ ව්‍යාපාරිකයෙක් අද ඕස්ට්‍රේලියාව තුළ විශාල ප්‍රදේශයක් අක්කර 10 ගණනක ගල්ලඟුරු පොළවේ හරන්න ඒගොල්ලෝ ඒ ඒ ඒ පැත්ත අත්‍යවශ්‍යම ඕස්ට්‍රේලියානු සමාගමක් එක්ක එකට ධන ආයෝජනය කරනවා. නමුත් එතන වෙන පරිසර දූෂණය ජනතාවට වෙන හානිය ගැන ඔබ මොකද කියන්නේ? දැන් හානියක් වෙනවා. නමුත් මේක මං හිතන්නේ එකවර විපර්යාස සහගතව අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාලයගේ හැවෑමෙන් දැන් දැන් අත්‍යවශ්‍යම කියනවා නම් සූර්ය තාපය පාවිච්චි කරලා මේ ජල මේ මේ විදුලිය නිපදවීමේ තියෙන ක්ෂමතාවය දවසෙන් දවස දියුණු වෙගෙන යනවා. මොකද මේ ගෝලීය ප්‍රශ්නයක් නිසා මේක විසඳන්න ධනය ආයෝජනය කළා. සූර්ය තාපය කොහොමද පාවිච්චි කරන්නේ? ඒකට දැන් විශේෂයෙන්ම සූර්ය තාපිතේ ප්‍රශ්නයක් තමයි. දැන් සූර්ය තාපය රැට් නැහැනේ ඉර. එතකොට කොහොමද අපි මේක බැටරි එක වගේ දෙයකක යොදවලා ඒක රැට් අපිට කොහොමද පාවිච්චි කරන්නේ? ඉතින් මේ බැටරි මිල දැන් අත්‍යවශ්‍යම බැටරි නිෂ්පාදනය වීමෙන් පවතිනවා. ඉතින් මේ මං හිතන්නේ ඉදිරි අනාගතයේදී බැලුවාම මුළු ගෝලයේම යම් කිසි විදිහක අවබෝධයක් තියෙනවා. අත්‍යවශ්‍යම ඒ අවධානය යොමු වෙලා තියෙනවා අපි ඉදිරි කාලයේදී කොහොමද මේ විදිහට තිරසාර අනාගතයක් සඳහා වැඩ කරන්නේ. දැන් දසරත් ඔබේ විශේෂත්වය ඔබේ ආචාර්ය උපාධිය තියෙන ජල කළමනාකරණය පිළිබඳ. නමුත් අපි සාමාන්‍ය අපේ ජනතාවට අදාළ ප්‍රශ්නයක් මම එතනින් පටන් ගන්නවා මේ විෂය මේ වෙනත් දේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා. අපි ඒ කාලේ අපේ රටේ ඕන කෙනෙකුට කඩේකට ගිහිල්ලා ඕන ගෙදර ගිහිල්ලා වතුර ටිකක් ඉල්ලගෙන බොන්න පුළුවන් වුණා. කියන්නේ අපේ මනුස්සකම තිබ්බා. ආගන්තුක සත්කාරය. නමුත් අද හැමතැනම මේ මේ ලස්සන රටේ දිය ඇලි තියෙන රටේ ගංගා තියෙන රටේ හැමතැනම වතුර බෝතල් විකුණු. මොකද්ද මේ? මොකද මේක මට මතකයි ඒ කාලේ ආචාර්ය සරත් අමනුගම එක්තරා අවස්ථාවක කිව්වා දැන් මේ තත්ත්ව එනවා කියලා. ජලයත් විකුණන්න පටන් ගන්නවා කියලා. අද ඒ තත්ත්වට අපි පත් වෙලා තියෙන්නේ. අද ගමේ වුණත් මේ හැමතැනම මේ බෝතල් වතුර බෝතල් අරගෙන යනවා. ඒ ගැන මම හිතන්නේ ඔබට වැටීමක් තියයි අපේ ජනතාවට පැහැදිලි කරන්න. අද කියවනක් තියෙනවා මේ මේ අපේ අවසරවන්ත කියවනක් ඇත්තනවා අපේ අපේ ගොවි ජනතාව තමන්ගේ ගෙදර තියෙන තැඹිලිවල බාලා කඩේට ගිහිල්ලා විකුණලා මේ වතුර බෝතලයක් හරි කොකා කෝලා බෝතලයක් අරන් ගිහිල්ලා පාලනය කරන සමයක් අද ඇති වෙලා තියෙනවා. මේ වාණිජ ක්‍රමයේ යටතේ නොඑක් නොඑක් අවස්ථාවල යන වාණිජ ගමනේ තුලින් ඉතින් ජල බෝතල් ඕස්ට්‍රේලියාවගේ රටකුණත් අපි ටැප් එකෙන් වතුර බොන්න පුළුවන් රටේ වුණත් මිනිසුන් ගෙවල් වල අත්‍යවශ්‍යම වතුර බෝතල් තියෙනවා. මේක ඉතින් මම හිතන්නේ වලකිය යුතු දෙයක් නෙවෙයි. නමුත් ඒකට ඒ වගේම මොකද්ද මේවට හේතුනේ අපේ රට මේ විනාශයට පත් වෙන්නේ? ඒකට අත්‍යවශ්‍යම හේතුව තියෙන්නේ ජනතාවගේ යම් කිසි විදියක සැකයක් තියෙනවා මේ ටැප් එකකින් බොන වතුර වලින් තමයි රෝගයක් ඇදෙයිද කියන එක. නමුත් දැන් අපි දැන් ඕස්ට්‍රේලියාව ස්විස්ලන්ත ටැප් එක කරලා වතුර බොනවා. නමුත් ඇයි අපේ මේ ලස්සන රටේ මේක කවුද මේක මේක දූෂිත තත්ත්වයට පත් කරලා දෙන්නේ ඔබේ අදහස? මං හිතන්නේ දූෂිත තත්ත්වයකට වඩා අපි කල්පනා කරන උනත් ලංකාවේ මිලියන 22ක් ජනතාව ජීවත් වෙන හැමතැනකම බීමට තරම් පිරිසිදු ජලය ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේ ඒක ඉතින් අවාසනාවන්ත හැටියට හුඟක් අවස්ථාවලදී බීමට තරම් පිරිසිදු ජලය නැත්තේ දුප්පත්ම ජනතාව ජීවත් වෙන පළාත්වල. දැන් බලන්න මේ මේ වකුගඩු රෝගය ගැන. මේ වකුගඩු රෝගය ගැන බැලුවාම අපි දන්නවා අපිට සාධක තියෙනවා ඇති වෙන්න මේ වකුගඩු රෝගයයි ජලයයි අතර යම් කිසි සම්බන්ධයක් තියෙනවා කියලා. මේ පිළිබඳව විශ්ලේෂණය කර කර හොඳයි පරීක්ෂණය කර කර හොඳයි. මම ඒකට සම්පූර්ණ සහභාගියක් දක්වනවා. නමුත් අපි දන්න නිසා මේ ජලය සමග වකුගඩු රෝගය අතර සම්බන්ධය තියෙන නිසා අපි මේ උතුරු නැගෙනහිර පළාත්වල ඒ වගේම අනුරාධපුරයේ කැපිතිගොල්ලෑව ඒ වගේම පදවි ශ්‍රීපුර වගේ පළාත්වල ජීවත් වෙන ජනතාවට යම් කිසි විදිහක සහනයක් සපයන්න ඕන තමන් බොන ජලයේ පිට. ඇයි හොඳ ජලයේ පානීය ජලයේ දෙන්න බැරි? ඇයි අපි අපෝසත් වෙලා තියෙන ඔබේ දැනුම රටක් හැටියට? රටක් හැටියට ඉන්නේ මං හිතන්නේ ඒක ජනනායකයන් ඒ වගේම අද වැඩ කරන මේ මේ වගේ සංස්ථාවල් තියෙනවා ඒ වගේම රාජ්‍ය ආයතන තියෙනවා. මේ ආයතනවල තියෙන සමහර වෙට මම හරියටම දන්නේ නැහැ මොකද්ද මේ ප්‍රගතියට යම් කිසි විදියක හානියක් වෙලා තියෙන්නේ කියලා.
ප්‍රගතිය තියෙනවා නමුත් මීට වඩා ශ්‍රමතාවයක් ඇතුව මේක විශාල ප්‍රශ්නයක් හැටියට ජනතාව වටහාගෙන ඉන්න නිසා මේ වකුඩු රෝගය වගේ මං හිතන්නේ උතුරු නගරේ ඒ වගේම මේ ඔය මං අර කිව්ව පළාත්වල පුළුවන් තරම් ඉක්මනට ඒ ජනතාවට යම් කිසි විදිහක සහනයක් ලබා දෙන්න ඕනේ. කොහොමද මේ මේ වාණිජීකරණය මේ හස්තයට අපේ ජනතාව අසු නොබ ලස්සන කතාවක් කිව්වා තැඹිලි වල් විකුණලා ඊට පස්සේ වතුර බෝතලයක් අරගෙන එනවා. ඒයි මේ තත්ත්වයටපත් වෙන වතුර බෝතල් ගැන විශ්වාසයට මේ පත්වල කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ ඔබේ දැක්ම අනුව මේක මම කිව්වා සරතමුන් මොක කිව්වා අවුරුදු ගානකට පෙර මේ වගේ මෙතන මේ ව්‍යාපාර අරගෙන මේ වතුර බෝතල් විකුණලා සාමාන්‍ය තිබ්බේ ජලය මොකිටනේ ඒකට සාධක කීපයක් තියෙන එකක් තමයි අර මේ මේ අර මං ඉස්සෙල්ලා කිව්ව වගේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන හැම පළාතකම ටැප් එකෙන් එන වතුර බොන්න තරම් නැහැ නමුත් ඒ දවස්වල තමන්ගේ ලිදේ වතුර තිබ්බනේ බොන්න අවාසනාවකට වාගේ නොඑක් නොඑක් හේතු නිසා මේ ලිං වල තියෙන වතුර එක්ක කිවුල් වෙලා නැත්තම් නොඑක් නොඑක් අර පොහොර ද්‍රව්‍ය වැඩියෙන් පාවිච්චි කරන නිසා ඒ වයින් ගලාගෙන එන රසායන ද්‍රව්‍ය පෘථුවිය හරහා ඒක මේ යරට ගිහිල්ලා පුතු යරට තියෙන අපේ මූලකට තියෙන ලිං අපිරිසුදු වෙලා ඉතින් දැන් ඇත්තටම මේ වකුගඩු රෝගය ගැන කතා කරනකොට මේ ජනතාවට දැනුවත් කරන යුතු දෙයක්ම තියෙනවා එහෙනම් මේ ලිං වලින් එන වතුර මේ 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 හැම ලින්දකින්ම නෙවෙයි මම කියන්නේ අර මං කිව්ව පළාත්වල එන වතුර අපේ ගොවියා ඒක ඒව බොනවා ඒ වගේම තමන්ගේ කෑම යන්නේ ඒ ඒ වතුර වලින්මයි එතකොට තමන් කුඹුරේ ගිහිල්ලා වැඩ කරලා එනකොට ඒ කුඹුරේ වැඩ කරලා ඒ දිය රැල්ල අර මේ වතුර ටික ඇවිල්ලා එලි පිටාර දාන එකෙන් පොඩි වතුර උගල කර කට හොදගෙන වතුර බීලේ ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා මේ ජලය දැන් අද අපිරිසුදු වෙලා දිනනවා මේ අපිරිසුදු ජලයත් ඒ වගේම වැඩි වැඩියෙන් පානය කරන නිසා මේ පානේ වගේම පාවිච්චි කරන නිසා ජල දැන් නිදක වුණත් ජලය බහලා දිනවා සෑහෙන පත් මඩ මඩක අපි ලිං වල වතුර බීලා ලිංගේ නිදෙන් ආසාවෙන් නිදෙන් නාපු අය අපි නමුත් අද ඒකත් වෙන්නේ අපේ ගෙවල් දුන්නත් ලිං මෙන්න ඒක ලිං පාවිච්චි කරන්න බෑ ඔබ කිව්ව වගේ රසායනික ද්‍රව්‍ය ඒ වගේම මේ අපද්‍රව්‍ය ඉතින් අද ලිං වහන්න වෙලා ඉතින් දවසක අපේ ජනතාවට අර වතුර බෝතල් අරගෙන නාගන්න වෙයි දන්නේ මොකද ඔබ එහෙම එහෙම කාලයක් මට කියන්න පුළුවන් එහෙම කාලයක් නම් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන විතරයි කරන්න පුළුවන් නමුත් අපි ඇත්ත වශයෙන්ම මේ අංශ පිළිබඳ විශේෂඥයන් හැටියට අපිට එක්කාසු වල ඔක්කොටම එක්කාසු වල වැඩ කර යුතු කාලයක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම මම දන්නවා මේ රටේම ජීවත් වෙන මගේ සහෝදර පරිශ්‍රණ පිළිබඳ ඒ වගේම විශ්වවිද්‍යාලය අය මේ ගැන අවබෝධින් යුතු වැඩ කරන අය ඉන්නවා ඉතින් මේකට මං හිතන්නේ අපි මේ අඳුරු පැත්ත දිහා විතරක් අර අපි කියනවා වතුර බෝතලයක් ගත්තොත් එහෙම භාගයක් හිස් සහ භාගයක් පිරිච්ච වතුර බෝතල් තියෙන අවස්ථාවක මේ අපි මේ හිස් ප්‍රමාණය ගැන විතරයි කතා කරන්නේ නමුත් ඒ වගේම ගොඩක් වැඩ කටයුතු වෙන නිසා ඉතින් අත්ත වශයෙන්ම ඉදිරියේදී තිරසාර විදියට මේ ප්‍රශ්න විසඳේවි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට හිතෙනවද අපේ දේශපාලඥයන්ට මේවා මෙහෙවන අයට මේ ගැන දැනුමක් තියෙනවා කියලා? ඒක නම් මම හරියට කියන්න දන්නේ නැහැ. මොකද මම මේ දේශපාලඥයන් ආශ්‍රය කරලත් නැහැ. ආශ්‍රය කරන්න බලාපොරොත්තුවක් ඇත්තෙත් නැහැ. මොකද මම බොහොම ලස්සන කියමනක් ආශ්‍රය කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා බොහොම හොඳ එක. ආශ්‍රය කරන්න උත්සාහ කරන්න නම් එපා. උත්සාහ කරන්න නමුත් ආශ්‍රය කරන්න නෙවෙයි නමුත් යම් කිසි විදියක අදහස් තමන්ගේ අදහස් තියෙනවා නම් දැන් මම අවුරුදු ඔබතුමා කිව්වා මම අවුරුදු 34ක් වෙනවා කියලා ඒක 34ක් තමයි 34කට වැඩි වේගනයි මේ යන්නේ නමුත් තමන්ගේ මාතෘභූමියට තමන් ඉගෙනගත්ත හැදිච්ච මම මුලින්ම අම්මගේ අධ්‍යාපනය පටන් ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ඔබ ඉගෙන ගත්තේ මම ධර්මරාජ විද්‍යාලයෙන් ඉතලම පටන් ගත්තේ මම සම්පස්සේ ශාන්ත සිල්වස්ත්‍ර විද්‍යාලයෙන් තමයි මගේ විශේෂ මගේ අත් වශයෙන්ම සාමාන්‍ය පෙළ සෞසස් පෙළ කළා මම විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක් නමුත් මට කියන්න ඕනේ ධර්මරාජ විද්‍යාලයේ මම අවුරුදු 8ක් හිටපු කාලේ ඒ ගුණාත්මක භාවය සාර ධර්ම නාථ දේවාලයට උදේ ගිහිල්ලා ගාථා කියලා ගෙදර ඇවිල්ලා දෙමව්පියන්ට වැඳලා යනකන් ඒ දවස්වල ඒ රට තමන්ගේ ජාතිය තමන්ගේ ආගම ගැන ඒ තිබ්බ ආදර නිසා තමයි අද වගේ දවස් වුණා මට චතුරව සිංහල භාෂාවෙන් කතා කරන්න හැකියාව මොකද දසවත් මෙතන මම කියන්න ඕන අපි ප්‍රේක්ෂක කියනවා ඔබට මේ ප්‍රණාමය පුරුදු කරන අවුරුදු 34ක් පිටරට හිටියත් ඔස්ට්‍රේලියාවට ඔබ චතුර ලෙස සිංහල භාෂාව කතා කරනවා කියලා මොකද අද අපේ අපි දකින්නේ අවුරුද්දක් දෙකක් ඔය පිටරට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ අර මේ මේ මොකද විදේශිකයේ විදිහට කතා කරන පුද්ගලයෝ ඉන්නවනේ සමහර අය ඉන්නවා මේ පිටරටගෙන ගිහිල්ලා නැහැ නමුත් වෙනස් ඇක්සන්ට් එක දාලා කතා කරනවා. හිතන්න අපි ඔබට ප්‍රණාමය පුද කරනවා දැස්සත් ඒක ප්‍රේක්ෂකෙක් මේක කියනවා. රට දිහා බැලුවාම අපට කර යුතු හැකි විදියට කර යුතු පරිමාණය විශාල වැඩ කොටසක් තියෙනවා. අපේ කවදාවත් අපි මේ දේශපාලන නායකත්වයක් කරහා අපි බලාපොරොත්තු තියාගෙන ඒ පිටිපස්සේ ගිහිල්ලා වැඩක් නැහැ.
අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් රට ජාතිය ආගම ඒ වගේම මේ දුප්පත් පවුල් රණවිරුවන්ගේ පවුල් තමන්ගේ ජීවිතේ පුදුර රටේ ආරක්ෂාවට සපුවේ රණවිරුවන් අද ජීවිතක්ෂයට පත්වල ඇස්මස් නාසා දන් දුන්න අයගේ ළමයින්ට ඉදිරි අනාගතය පිළිබඳ අපට වගකීමක් තියෙනවා මේ රටේ මම මේ රටේ පුරවැසියෙක් තාම අවුරුදු 34ක් මම Api langka wotama eti wakena mageta ma pratna wotini ti api eto shema bandula sheshema me bawunia pete hewa gema medawachi bogasa me gangwalin na janata wotu daw kiri wasana igen mage kala wuna departu mente topi dagane ma mekiani mama pugale kediata api sangwidana tama australia australia wina sri lanka ke janata wotu be sri lanka wakena lo kepma kiri janata wotu api dan nabi Abi kan abi dan no baker na kria wali ya na wuta abi eka kan na wena ma wena sa dana karan wuro apa wume jala prasne gal beng abi jala gal ma obagi wuma bisai sa me jala galim gan obagi bisai sa me ada hadar la dino wuka tabe jana tawa de kian de kulo e sam mando e pan ma kian de ne kadi at tamai e kan na saman ning dan wat pi itu mukad ada Sri Lanka tule apa da kalman akar man adam kalpana kamatan cikut tino ehi ehi mangitan ni me emet tuma egena obodin itu pada kartu itu karna kalau guna departemen tu ewa game NBRO eka NBRO ya muka dari NBRO kan ni mama hari itu mama National Building and Research Organization kila kan mama hari itu mama eke single pariwara tadi mama dani nih eko lah tamai atma shim 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 nih ayang gana kandu kada wet lain gana apa dawak tino nih tama itu me ewa ge AI kira dewal gan yang bisa dilihat ke taman ke awal itu. Eva ke mana jala gel ma. Eva ke mana niang gak meni apa dah awak. Ika barang mati men nani. Mau dua warsa apa patenya evil lah. Gangge batu rohi lagi hil lah. Eh, yang bisa dilihat ke me be be apa tuh dam kiri. Anak yang kayak kian pula mena me kali atau lo tuh me me gangge matam hil lagi hil lah. Eh, apa me me yatta men wakil dia. Eh, thaksen ya atau shame Australia. Eva ke mani tratwal lo goliya අපි තියෙනවා මේ මුළු ලෝකෙම අර ගෝලීය සෞඛ්‍ය සංවිධානය වගේ ගෝලීය කාලගුණ සංවිධානය WMO කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ වැඩ කරන සංවිධානයක්. ඉතින් මේ සංවිධානය තුලින් නොඑක් නොඑක් විදිහ ආධාර ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව වගේ රටකට තමන්ගේ තාක්ෂණය කොයිලස දියුණු කර යුතුද. අනිත් කේමනක් තියෙනවා ඉංග්‍රීසියෙන් what you can't measure you can't manage කියලා. ඒ කියන්නේ අපට පුළුවන් අපට මිනුම් කරන්න බැරි දේවල් අපට කළමනාකාරය කරගන්න බෑ කියලා. ශ්‍රී ලංකාව වගේ රටක් තුල මම හිතන්නේ ධනය ආයෝජනය විය යුතු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම වර්ෂාපතනය. ගංගාවල් වල තියෙන jala matam meva okkoma apata laba gathi ek datta tiyena automatically ganna puluwan me me kolamba tiyena ekko wari marga departamentu uta naththam kalagunata departamentu aragena e wage api noyek noyek krama walin welahanen kiyanna puluwan koita kotanada jala galmak athi wenne eken wenna jalayen yata wenna pramanaye kochchara thiyala e e kaale athulutula ara janathawata etenin ahak wela Usbing mal te yaman sanda dasar teng ubal lankaut te meda usda yulla tiin ne me samantra ne kada sahabagi bima namu te me toro turu janata awat bete hari re yana wade ube danu manu ape rate ma hitan janata wen ya beken tsunami em pasu sa hene mena sa una apa da kala mena kada gede namu uba kie bu toro turu janata awat te yana pramano at madi me de Mama hari ini mama mihi hamil di sini jiwa tuh nih mama aurud dari hatar saya kita mihi abil lah yang sibir dega sama. Mage deh mana itu nih kan madi kele. Mana hari tahu tahu turut turut dunut mah itu jangan tahu ada megan ubagi ubagi mereka kami kalah ya tuh tapi last win deh pan neva kita tuh. Ani teka apikin deh menjala gan mual kini agla api dana agda me meira te kalending gangga ni kalu gangga. Ya bagi nilwala gangga mewah saman nih betulnya nyata mana gangga wal nih. Ini me 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 e gangga wal asih tuh jiwa tuh nih itu nang apit mangitan nih meter wada මීට වඩා දීර්ඝ කාලන විදියට වැඩපිළක් වැඩපිළිවෙලක් සකස් කළ මම හිතන්නේ සකස් කළ සකස් කරමින් තියෙනවා මේ අවස්ථාවේදී ඉතින් මමත් මේ අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු කාලගුණ දෙපාර්තමේන්තුවේ පදිංචි කෙනෙක් හැටියට ප්‍රතිඥාව දෙන්න පුළුවන් තවුන්නාන්සෙත් එක්ක අපට කර යුතු යම්කිසි උදව්වක් කරන්න පුළුවන් නම් අපි ඒ උදව්ව කිරීමට කැප වෙලා ඉන්නවා කියලා මොකද ශ්‍රී ලාංකික අපි ඕස්ට්‍රේලියාවේ වැඩ කරත් ඕස්ට්‍රේලියාවේ යම්කිසි විදියක මානව දයාවක් තියෙන රටක්
ඉතින් ඒක නිසා මේ අපේ රටවල් දෙක ඉතාලි රටවල් දෙක වැඩ කරන කියන නිසා අපිට ඒ වගේ දේවල් එකට අත්වල බඳගෙන වැඩ කිරීමට අවස්ථාවක් ලැබෙලා දැන් ඔබේ ඔබ මේ ජල ගැල්ම පිළිබඳ දන්නේ නැද මට දසරත් මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඕන දැන් සුනාමිය තියෙන කාලේ දැන් කතාවක් තිබ්බා මේ අපේ සතුන්ට මේක දැනුණා කියලා ඉස්සල්ලා ඒක නම් හිතන්නේ ජනතාව දැනගන්න ආසෙ ඔබ මොකද්ද ඒක මම හිතන්නේ ඒක ඇත්තරම තියෙන සික්ස් සෙන්ස් කියලා අපි කියන මේ 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 මොකද අර කේමනක් තිබ්බා මේ මැරිච්ච බල් මේ සතුන්ගේ මැරලා හිටියේ බල්ලෝ විතරයි කියලා ඒ බල්ලුත් මැරලා හිටියේ බල්ලුත් මේ බැඳලා හිටපු බල්ලු උන්ට දුවන්න බැරි නිසායි මැරුණේ කියලා මම හිතන්නේ ඔවුන්ට යම් කිසි විදියක අවබෝධයක් තියෙනවා යම් කිසි විදියක සුනාමියක් වගේ එනකොට ඇත්ත වශයෙන්ම කාලගුණ විපර්යාසයක් තිබ්බනේ දවස්වල මේ මුහුදේ තිබ්බ මේ 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 ගැඹුරු මුහුදේ තිබ්බ ප්‍රශ්නයක් නිසා තමයි භූමිකම්පාවක් නිසා තමයි මේ සුනාමිය ඇත්ත වශයෙන්ම ඇති වුනේ ඉතින් මේ සුනාමිය ඇති වෙනකොට අද ඒ ඒ ඒ සත්වයන්ට අර අර තමන්ගේ අර මේ 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 තමන්ගේ DNA එක ඇතුලේ තියෙන මේ මේකේ තියෙන අවිශ්වාස භාවය සහ භානක භාවය ඒගොල්ලන්ට වැටිලා තියෙනවා දැන් අද යාල ගත්තොත් එයා සුනාමියෙන් පස්සේ යාල ගත්තොත් එහෙම යාල තිබ්බ හෝටලේ හිටපු මේ මේ මනුස්ස ජනතාව ඒ කියන්නේ දැන් අපි මේ මේ ගත්තොත් එහෙම ශුද්ධ දිවියින් ඉන්නවා ඊට පස්සේ ඉඳන් අපි මිනිස්සයයි උඩම තත්ත්වයකනේ ඒ බැලුවම උඩම තත්ත්වයේ ඉන්න මිනිස්සු තමයි මැරුනේ ඒක නේ අපි දැක්කේ නැන්නේ මූව මෙරලා ඉන්නවා අපි දැක්කේ නැන්නේ අලි මෙරලා ඉන්නවා මේ ඌ සත්තු ටික ඔක්කොම පරණ ගියා ඔක්කොම උන්ට ඒක තේරුණා උන්ට ඒක ඒ කියන්නේ ඒක සත්‍යතාවයක් තියෙනවා සත්‍යතාවයක් තියෙනවා ඒක ඒ ඒ ආයත තේරිච්ච එක අර අපේ අපේ ඇතෙන අර මේ මේ කුතුහලය නිසා හුඟක් දෙනේ මම ගල්කිස්ස පැත්තේ ජීවත් වෙන්නේ කුතුහලය නිසා මේ සෙන්ට් තෝමස් එක ඉස්සරහා ගල්කිස්ස හෝටලේ ඉස්සරහා මූද ආපස්සට ගියාම මිනිස්සු ඒක බලන්න කියලා ඉස්සරහට ගියා ඒ ගිය වෙලාවේ තමයි රැල්ල ඇවිල්ලා මේ වුනේ. නමුත් සතුන් අනුතුර දැකිනකොට පලා යනවා. අපේ මිනිස්සු අර බෝම්බයක් ගියත් එතෙන්ට ගිහිල්ලා ඉබිලා බලනවා. ඒ වගේ ඒක නේද ඒක තමයි ඉතින් ගියේ නැත්නම් කුතුහලයේ කියන එක ඉතින් අපිට නවත්තන්න බෑ. නමුත් ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහර රටවල් වල බෝම්බයක් ගියන් පස්සේ ඊට පස්සේ තව බෝම්බයක් පුපුරනයි කුතුහලයට එන මිනිස්සු මරන්න. දැන් ඒක තමයි ඒක සතුන්ට ඉව තියෙන. නමුත් ඇයි මේ මිනිස්සුන්ට මොකද අපි මේ සුනාමිය ගැන මොකද මේක ලස්සන කතාවක් මේක ගැන ලියවිලා තියෙන. නමුත් මට අවශ්‍ය වුණා මේක නියතෙන්ම දැනගන්න. ඔව්. සතුන්ගේ මේ දින මේ මේ මම ඒක මේ පරිශන නම් මුකුත් කරලා නැහැ මමත් ඔබතුමා වගේම මේ පත්තරවල ඒ වගේම නොයික් නොයික් ස්ථානවල මේ ගැන කතා කරපු දේවල් තමයි මම දැකලා තියෙන්නේ නමුත් ඉතින් ඒකෙන් ඒකෙන් අපි පාඩමක් ඉගෙන ගන්න ඕන අපි කුතුහලයේ කියන එකත් අතර යම් කිසි විදියක බාහනක භාවයක් තියෙන විදියට වටහාගෙන මම හිතන්නේ ඒක සමතුලිත කරගෙන වැඩ කරනවා නම් දසලත් මට විනාඩි එක පමණ කාලයක් තියෙනවා මම ඔබ ඉල්ලා සිටිනවා අපේ ජනතාවට පරිසරය ගැන ඉතාම කෙටියෙන් පණිවිඩයක් දෙන්න පරිසරය කියන එක අපි ව්‍යසනය කරොත් එහෙම නැවතවර ලබා ගැනීමට ඉතාමත්ම අපහසු දෙයක්. අපේ ගහක පවා කපලා ඒක නාස්ති කරලා දැම්මොත් අපේ රටේ තියෙන අර අපේ රටේ අවාසනාවට වාගේ මීට අවුරුදු ගානකට පෙර තිබ්බ සාරධර්ම අද දවසෙන් දවස සාන්ද්‍රණය වෙමින් දියවිමින් පවතිනවා. අපි තලගුවේ කොහෙරි දුවොත් කරන්නේ ඌ පස්සේ දුවලා ගිහලා ඌ තඩලාගෙන ඌව කන්න හදනවා. ඉත්තෑව ගියොත් ඌව මරාගෙන අර ඒකේ තියෙන සෝභා సౌందර්ය සමග එකට ජීවත් වෙන මේ සතාගේ වටිනාකම ඕ ගැන කිසිම අවබෝධයක් නැතුව තඩලාගෙන කන එක මං හිතන්නේ ඉතාමත්ම දූෂිත ඒ වගේම පරිසරයට ඉතාමත්ම හානි වෙන දෙයක්. ගහක් කොළක් දැක්කොත් ගහක් තමන්ගේ වාසිය සඳහා පරිසරය දූෂණය කරන්න එපා. තමන් යම් කිසි විදියක ප්ලාස්ටික් ද්‍රව්‍ය අද ලංකා අද මම දැක්ක දවස් දෙකකට ඉස්සෙල්ලා පත්තරේ දාලා තිබ්බ බන්දුල ලෝකයේ තියෙන මූදට ප්ලාස්ටික් ද්‍රව්‍ය දාන රටවල් පහ ඇතුළත ශ්‍රී ලංකාව එක රටක් කියලා. ඔන්න මම හිතන්නේ දසරත් ඔබට බොහොම ස්තුතියි. ඒක ඉතාම ලස්සන පණිවිඩයක්. ඒ වගේම අපි ඉතාම කනගාටු වෙන්න ඕන. අපි පරිසරය සමග අපිත් පරිසරය අයිති අනිත් සත්තුන්ට හානි කරන්න එපා. අපි පරිසරය සමග එකතු වෙලා ජීවත් වෙන්න ඕන. අපිත් මේ පරිසරයේ දුවලා පුත්තාලා. හෙට අපි සමග සම්බන්ධ වෙනවා විශේෂ පුද්ගලෙක්. ඔහු තමයි අපි මේ පැනමා පත්‍රිකා ගැන මුදල් ගැන කතා කරනවා ඔහු තමයි පැනමා රජය මේ ලංකාවේ නියෝජනය කරන ඒ කියන්නේ ගෞරව අපි ඉංග්‍රීසියෙන් කියන ඔනරි කොන්සල් කියලා අපි කෙලින්ම පරිවර්තනයක් කරොත් ඔහු ගෞරවනීය කොන්සල්වරයා ඒ කියන්නේ ඔහුට මේ රාජතාන්ත්‍රිකවරයෙක් ඔහු පැනමා රට මේ රටේ ලංකාවේ නියෝජනය කළා ඔහු අපි පැනමා රට ගැන මොකද්ද පැනමා රටේ තියෙන කොහෙද තියෙන්නේ ඒ සම්බන්ධව අපි හෙට ඔව් ලස්සනව අපිට විස්තරයක් කරයි ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමගා